ආයුබෝවන් ඕගලන් හැමෝම පිළිගන්නවා අදිති ශක්ති YouTube channel එකට. ඉතින් මම අද ඕගලන්ට කියලා දෙන්න යන්නේ කොහොමද ජීවමානව අපි දෙවියන් අපේ පූජා කරන ස්ථානයට ගෙන්වා ගන්නෙ කියලා. ඉතින් අපි YouTube channel subscribe කරලා නැත්තම් subscribe කරලා bell button එක ඔබන්න. ඉතින් මම ඕගලන්ට ඉස්සෙල්ලා පොරොන්දු වුණා වගේම මම ඕගලන්ට කියනවා කොහොමද අපි දෙවියන්ව අපේ පූජා කරන ස්ථානයට ගෙන්වා ගන්නෙ කියලා. ඉතින් අපි මේ ගෙන්නා ගන්න විදිය හරිම පහසුයි. අපි කියන්නේ උපචාර පූජාවක් කරන්න. उपचार पूजावक करनवा के लिए देवियाँ ने सेवे करन पूजावक करनवा के लिए इतने अपने सेवे करन पूजाव हरिम पहासुवें गेदर दी करगान पुलवा दिन बता होना ते उपचार पूजाव अपने देवियाँ ने कराने टा पुलवा इतने ये वागे में तमाय अपने में पूजाव इतने अत्यावश्यक कारण की ही व्यक्ति है वा ये तमाय अपने हिते आदरे भक्तिय विश्वासे नेता में उपचार पूजाव निकां करत किसी में वैडक वेने नहीं इतने अभी ये आदरे भक्तिय विश्वासे කියන දේවල් සහ හිතේ ඒකාග්‍රතාවය ඇතුව දෙවියන්ටමයි මේ පූජාව කරන්නේ දෙවියෝ ජීවමානව ඉන්නවා කියලා හිතලා පූජාව කරන නිසාවෙන් තමයි දෙවියෝ පූජාවට වඩින්නේ නැත්නම් අපි නිකම් පිළිමයකට නිකම් රූපයකට කරනවා කියලා හිතුවොත් දෙවියෝ වෙන්නේ නැහැ. ඉතින් අපි මාත්‍ර කෝටියක් කිව්වට වැඩක් නැහැ. දෙවියන්ට අපි ආදරෙන් එක සැරයක් එන්න දෙවියනේ කියලා කතා කරේ නැත්තම්. ඉතින් අපිට ආදරය භක්තිය විශ්වාසය සහ හිතේ ඒකාග්‍රතාවය නැත්තම් මේ පූජාවෙන් නිකම් පූජාවක් වෙනවා මිසක ජීවමාන දෙවියන්ට කරපු පූජාවක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් මම අද පූජාව කරන්නේ ගණ දෙවියන්ට. ඕගලන්ට පුළුවන් ඕගලන් වදින දෙවියන්ගේ පූජාව මුලින් ඕන විදියකට ඔයගලන්ගේ මූල මාත්‍රයේ ඉස්සරහට දාලා පූජාව කරන්න. ඉතින් අපි දෙවියන්ගේ ඕන පූජාවක් පටන් ගන්න කලින් අපි ගණ දෙවියන්ට එන්න කියලා කියනවා. ඉතින් අපි ගණ දෙවියන්ට ආරාධනා කරමු මුලින්. शुक्लांबरधरं विष्णुं शशिवरणं चतुर्भुजं प्रसन्नवदनं ध्यायेत् सर्वविघ्नोपशान्तये ओं श्री महागणपतये नमः किल गणदेवियन्ट इसलाम गणदेवियन्गें आशीर्वाद सह अवसरे गत्ता ඊට පස්සේ අපි වඳින දෙවියන්ගේ ඥාන මන්ත්‍රයක් කියන්නේ අපි දෙවියන්ව ඉස්ලාම හිතින් හිතා ගන්නට ඕනේ නැත්තම් සිතින් මවා ගන්නට ඕනේ. ඉතින් ඒ දේ කරන්න අපිට දෙවියන්ගේ ධ්‍යාන මන්ත්‍රයක් අවශ්‍ය නැත. ඕනම ඕගලම වඳින ඕනම දෙවිගණයකගේ ඕනම ධ්‍යාන මන්ත්‍රයක් ඕගලන්ට කියලා මේ පූජාව පටන් ගන්න පුළුවන්. දැන් මම අද ගණ දෙවියන්ට පූජාව කරන නිසා ගණ දෙවියන්ගේ ධ්‍යාන මන්ත්‍රයක් කියනවා. ඕම් ගජානානම් භූතාගාන්ති සේවිතම් කප්පිත්තා ජම්බුපාල සාරභක්ෂිතම් උමාසුතම් ශෝක විනාශකාරණම් නමාමි විග්නේශ්වර පාදපංගජම් ඒකදන්තම් සූරපකරණම් ගජවක්ත්‍රම් මහෝදරම් පාෂං කුසදරම් දේවම් ධායේ සිත්ති විනායකම් ඕම් ශ්‍රී මහාගණේෂ්වරාය නමහ කියලා අපි ඉස්සලාම දෙවියන්ව සිහි කරනවා. ඊට පස්සේ ඕගලන්ට පුළුවන් පහන් හඳුන් කූරු ඕගලන්ට පූජිවට්ටි ද්‍රව්‍ය දේවල් එතනින් ගෙනත් තියලා දෙවියන්ට පූජා වේවා කියලා මුලින් එකපාරක් සිතන්න. ඊට පස්සේ අපි කියනවා ඕම් බූර් ඩුවස්වාහා ශ්‍රී මහා ගණපතයේ නමහ නැත්නම් ඔබලන් දුර්ගමැනට නම් ශ්‍රී මහා දුර්ගියේ නමහ නැත්නම් ශිව දෙවියන් නම් ශ්‍රී මහා නම ශිවාය නමහ නැත්නම් විෂ්ණු දෙවියන් නම් ශ්‍රීමත් මහා නාරායනාය නමහ කියලා මුලින් ඔබලන්ගේ දෙවියන්ගේ නම ඉස්සරහට දාලා ආධ්‍යායාමි කියලා අපි ඉස්සලා මේගොල්ලන්ව ධානය කරලා ඔළුවට අත තියලා ධානය කරා ආවාහයාමි කියලා අත්‍යක මෙහෙම මුද්‍රාව පෙන්වා ආවාහන මුද්‍රාව ස්ථාපයාමි කියලා ස්ථාපන මුද්‍රාව පෙන්වන මේ මුද්‍රා කරන වීඩියෝ එක මම කරලා දිනවා මීට කලින් ඔයගලන්ට පුළුවන් ඒක ගිහිල්ලා බලලා මුද්‍රා වීඩියෝ එක බලා ගන්න. ඒ වගේම පහන පත්තු කරන්නත් ඕන විදිය සහ පහන පත්තු කරන හරිම ආකාරය මම ඔයගලන්ට මීට කලින් කියලා දීලා තියෙනවා. ඒ වීඩියෝ එකත් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියෙනවා. ඔයගලන්ට ගිහිල්ලා ඒ පළ ඒ විදියට මන්ත්‍ර කියලා මුලින් පහන පත්තු කර ගන්නට පුළුවන්. ඊට පස්සේ අපි දැන් දෙවියන්ට එන්න කිව්වට පස්සේ දෙවියන්ට ආසනයක් පිරිනමන්න ඕනේ. ඒ ආසනය පිරිනමනකොට අපි දෙවියන්ට ආසනය පිරිනමන්නේ අෂ්ටක වලින්. අෂ්ටක කියලා කියන්නේ අර සුදු හාල් වලට කැකුළු සුදු හාල් වලට කහ ටිකක් තවර ගන්න හාල් වලට තමයි අෂ්ටක කියලා කියන්නේ. ඉතින් ඒවා අපිට ටිකක් අතට මෙහෙම මුලින් අරගෙන ඔන්න අපි දෙවියන්ට දැන් අපි සකසා ගත්ත ආසනය දෙවියන්ට පිරිනමනවා. දෙවියෝ එතනට වෙලා ඉඳ ගන්නවා කියලා හිතලා දෙවියන්ට ඔන්න ඒ අෂ්ටක ටික පූජා කරන්න පුළුවන්. ඕම් ඒකට අපි දෙවියන්ගේ මූල මන්ත්‍රය ඉස්සරහට දාන්න ඕනේ. උගලම් වදින ඕනම දෙවියන්ගේ මූල මන්ත්‍රයක් ඉස්සරහට දාලා මේ මන්ත්‍රය කියන්න පුළුවන්. ඉතින් මම ගණ දෙවියන්ට වදින නිසා උදාහරණයක් විදිහට ගණ දෙවියන්ගේ මන්ත්‍රය මූල මන්ත්‍රය තමයි කියන්නේ. ඕම් ගම් ගණපත්යේ නමහ ආසනම් සමර්පයාමි කියලා අෂ්ටක ටික ඉස්සරහට අරගෙන දෙවියන් අකුල් දෙක ගාවින් දාන්නට පුළුවන්. මූල මන්ත්‍රය උනත් කියන්න පුළුවන් නැත්නම් බීජ මන්ත්‍රය උනත් කියන්න පුළුවන්. ඒක ඕගලගේ කැමැත්ත. ඉතින් බීජ මන්ත්‍රය කිව්වොත් සාමාන්‍ය පොඩ්ඩයි
මූල මන්ත්‍රය කිව්වොත් සාමාන්‍ය විදිහට දිග වෙනවා ගණ දෙවියන්ගේ. ඉතින් උගලන්ට ඒක ඕන විදිහකට කියා ගන්න පුළුවන්. දැන් ඕන අපි ආසනේ පිරිනැමුවා. දෙවියන්ට ආසනය ලැබලා ඉඳ ගන්න කියලා කිව්වා. දැන් දෙවියෝ ආසනවල ඉඳගෙන ඉන්නේ. අපි දැන් හිතනවා මේ දෙවියෝ ඕන ජීවමාන වෙලා ඉඳගෙන ඉන්නේ. ඊට පස්සේ අපි කරන්නේ දෙවියන්ගේ කකුල් දෙක හොදන එක. ඉතින් අපි කකුල් දෙක හොදලා තමයි ඕනම කෙනෙක් ගෙට ගන්න. ඕනම වැදගත් පුද්ගලෙක් ගෙට ගන්න. ඉතින් දෙවියෝ ආවම අපි කකුල් දෙක හොදන්න ඕන නිසා අපි දෙවියන්ගේ කකුල් දෙක හොදනවා. ඉතින් උගලන් කැමති දෙවියන්ගේ මූල මන්ත්‍රය හෝ බීජ මන්ත්‍රය මුලින් කියලා පාද්‍යම් සමර්පයාමි කියන එක කියන පාද්‍යම් සමර්පයාමි කියලා මේ වතුර හැන්දක් අරගෙන දෙවියන් කකුල් දෙක ඉස්සරහට දාන්න පුළුවන් තුන් පාරකට දාන්න ඕනේ වතුර හැන්ද. මේ පංච පාත්‍රය ඔයගලන්ට අරගන්නට පුළුවන් කඩේ. මේක සාමාන්‍ය පිත්තල කෝප්පෙකුයි හැන්දෙකුයි. ඔයගලන්ට ඒක නැත්තම් ගෙදර මේ අවස්ථාවේ සාමාන්‍ය වීදුරු කෝප්පෙට හෝ තම්බර කෝප්පෙකට අරගෙන සාමාන්‍ය හැන්දක් අරගෙන මේ පූජාව කරගෙන යන්න පුළුවන්. ඒකදී ඔයගලගේ කැමැත්ත. ඒකට ওই වතුරේකට ඔයගලන්ට පුළුවන් මල් තුල්සි කොළ දාලා ලෑස්ති කරලා තියාගන්න. ඒක ඔයගලගේ කැමැත්ත. ඉතින් පංච පාත්‍රයක් නැති කට්ටියට අර විදිහට කෝප්පයක් ගන්න පුළුවන්. පංච පාත්‍රයක් තියෙන කට්ටියට මේ විදිහට ගන්න පුළුවන්. එහෙනම් තුන් පාරක් අර විදිහට පාද්‍යම් සමර්පයාමි කියලා දැම්මා. ඊට පස්සේ දෙවියන්ගේ අත් දෙක හොදන්න ඕනේ. අත් දෙකත් හොද ගන්නවා. දැන් මේ කෑම කන නිසා අත් දෙක හොද ගන්න ඕනේ කියලා අපි දැන් විශ්වාස කරනවා. ඉතින් දෙවියෝ දැන් ඔන්න ඇවිල්ලා ඉන්නේ ජීවමාන. අපි දෙවියන්ට කියනවා දෙවියනේ අත් දෙක හොද ගන්න කියලා හිතලා ඕම් ඉස්සලාම ඕනම දෙවියන්ගේ මූල මන්ත්‍රය කිව්වා. ඕම් ගම් ගණපත් යේ නමහ අර්ග්‍යම් සමර්පයාමි කියලා තුන් පාරක් වතුර දැම්මා. ඉතින් මේ තුන් පාරක් වතුර දැම්මට පස්සේ දැන් ඔන්න අපි විශ්වාස කරලා අකුල් දෙක අපි දෙවියන්ගේ හේතුවා. අත් දෙක අපි දැන් දෙවියන්ගේ හේතුවා. දැන් දෙවියන් කට හොදවන්න ඕනේ. කට හොදනකොට අපි දෙවියන්ට දානවා අර විදියට මූල මන්ත්‍රය වූ බීජ මන්ත්‍රය මුලින් ඉස්සරහට කියලා ඕම් ගම් ගණපත්යේ නමහ අචමානියම් සමර්පයාමි කියලා තුන් පාරක් දෙවියන්ගේ ඉස්සරහට වතුර දාන්න ඕනේ. මේ මන්ත්‍ර ටික ඔක්කොම මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඕගලන්ට තියෙන මූල මන්ත්‍රය ඉස්සරහට දාලා සාමාන්‍ය විදියට පූජාව කරගෙන යන්න. ඊට පස්සේ අපි දෙවියන්ව නහවනවා. දැන් අපි ඕගොල්ලෝ අපි පිළිමේ නාවල ඔක්කොම කරලා ආවට අපි ජීවමාන වඩපු දෙවියන්ගේ නෑ වුණ නැති නිසා අපි දැන් ජීවමාන වඩපු දෙවියන්ගේ නාවන්නට අපි පූජා කරපු මලක් අරගෙන අර පංච පාත්‍රයේ හෝ සාමාන්‍ය කෝප්පේ වතුර ගිල්වල ඕම් ගම් ගණපත්යේ නමහ ස්නානම් සමර්පයාමි කියලා තුන් පාරක් වතුර දෙවියන්ගේ ඇඟට ඉහිනවා. දැන් අපි විශ්වාස කරන දෙවියෝ නෑවා කියලා. ඊට පස්සේ අර විදිහටම වතුර හැන්දක් අරගෙන ඕම් ගම් ගණපත්යේ නමහ ස්නානම් පූර්ණම් ආචමානියම් සමර්පයාමි කියලා තුන් පාරක් වතුර දෙවියන්ගේ කකුල් දෙක ඉස්සරහට දාන්නට ඕනේ. ඊට පස්සේ අපි කරන්නේ දෙවියන්ට ආභරණ පූජා කිරීම. ඉතින් ආභරණ අපි ඔක්කොම දාලා තියෙනවා ලස්සන්ට. අපි විශ්වාස කරනවා දෙවියන්ට ආභරණ අපි දැම්මයි කියලා. ඊට පස්සෙත් අපි අර හදාගත්ත අෂ්ටක වලින් ටිකක් අරගෙන ඕම් ගම් ගණපත්යේ නමහ ආභරණ අර්ථම් අක්ෂතාන් සමර්පයාමි කියලා අපි අර අෂ්ටක ටිකක් ඉස්සරහට දානවා. ඊට පස්සේ අපි කුංකුම සහ සඳනම් දෙවියන්ගේ දැන් තිලක තියලනම් තියෙන තිලක තියන්න ආයි නැවත අවශ්‍යයක් නැහැ. මුලින්ම තිලක තියනවා නම් අර විදිහට සඳනම් තිලකයක් මුලින් තියලා කුංකුම තිලකයක් උගලන්ට තියන්නට පුළුවන්. තියෙන ගමන් කියන්න පුළුවන් ඕම් ගම් ගණපත්යේ නමහ දිව්‍ය ගන්ධන් සමර්පයාමි ගන්ධස්යෝපරි කුංකුමම් සමර්පයාමි කියලා කුංකුමයි සඳනම් පොට්ටුකුයි තියන්න. ඊට පස්සේ උගලන්ට පුළුවන් මල් මාලයක් දාලා දෙනවා නම් මල් මාලේ දෙවියන්ට දැන් අපි පූජා කරන්න ඕනේ. දීපමාලේ දෙවියන්ට පූජා කරනවා කියලා හිතාගෙන ඕම් ගම් ගණපත්යේ නමහ පුෂ්පමාලා සමර්පයාමි කියලා පුෂ්පමාලේ ගණ දෙවියන්ට දාන්නට පුළුවන්. ඒ වගේම තමයි අපි මල් දෙවියන්ට මල් පූජා කරනවා. මේ වෙලාවේදී ඕගලන්ට පුළුවන් සහස්ත්‍රනාමය 108 පූජාව හෝ නම් 21ක් කියලා දෙවියන්ට පූජාව කරන්න. ඒක ඕගලන්ගේ කැමැත්ත. ඉතින් මම මේ වෙලාවේ සහස්ත්‍රනාමම්ම කියන්නේ නැහැ. මම 21ක් කියන්නේ නැහැ. නම් 3ක් විතර තමයි කියන්නේ. ඔගලන්ට පුළුවන් ඔගලන් කැමති විදිහට ඒ නාම පූජාව නාමාර්චන පූජාව කරගන්න. ඉතින් පුෂ් ඕම් ගම් ගණපත්යේ නමහ පුෂ්පේහි පූජයාමි කියලා ඕම් සුමුඛාය නමහ ඕම් මේකදන්තාය නමහ ඕම් කබිලාය නමහ කියලා මල් පෙත්ත පෙත්ත හෝ මල මල ගාන හැරි දෙවියන් කකුල් දෙක ඉස්සරහට දාන්න. ටොපි ඕන දෙයක් ඔගලන්ට ඒ විදිහට පූජා කරගන්නට පුළුවන් ඔගලන් කැමති දෙවියන්ගේ. ඊට පස්සේ අපි දෙවියන්ට සුවඳ ධූපයන් පූජා කරන්නට ඕනේ. සුවඳ ධූපයන් පූජා කරන්නේ ඕම් ගම් ගණපත්යේ නමහ ධූපම් ආග්‍රහපයාමි කියලා දෙවියන්ට මෙහෙම තුන් පාරක් සුවඳ දුම ඇඟට වදදාන්න. එතකොට දෙවියෝ අපි ඒක ආශ්වාස කරා කියලා අපි විශ්වාසම කරනවා. ඊට පස්සේ අපි දෙවියන්ට පහන පූජා කරන්න ඕනේ. ඒක පූජා කරන්නේ ඕම් ශ්‍රීමත් මහා ගණේශ්වරාය නමහ නැත්නම් ඕම් ගම් ගණපත්යේ නමහ දීපම් දර්ශයාමි කියලා පහන දැල්ල මෙහෙම දෙවියන්ගේ මූණ ළඟට තුන් පාරක් මෙහෙම පෙන්වන්න දෙවි.
ලේජන්ඩ් එක පෙන්නවා හා සමානයි. ඊට පස්සේ අපි දෙවියන්ට කෑම පූජා කරන එක. කෑම පූජා කරන්නේ අපි දෙවියන්ට සාමාන්‍ය අපි දැන් මම නම් මේ කෙහෙල් ගෙඩියක් තමයි ලෑස්ති කරගත්තේ. ඕගලන්ට පුළුවන් පූජා වට්ටියක් ඕගලන්ට ඕන විදිහට ඕනම දෙයක් පූජා කරලා දෙවියන්ට කෑම පූජා ගන්න. ඒකට කරන්න තියෙන්නේ අර අපි කරන දැන් අපි හිතමු මෙතන කිරිබත් හදනවා කියලා. කිරිබත් එකෙන් චුට්ටක් අරගෙන මෙහෙම ඕම් ගම් ගණපත්යේ නමහ නෛවේද්‍යම් නිවේද්‍යාමි සමහරු නෛවේද්‍යම් කියලා කියනවා සමහරු නිවේද්‍යම් කියලා කියන එක ඔයගලගේ කැමැත්ත. ඕම් නෛවේද්‍යම් නිවේද්‍යාමි කියලා අර කෑවකින් චුට්ටක් අරගෙන එක පාරක් කැවුවා. ඊට පස්සේ ආයෙත් තව චුට්ටක් අරගෙන තුන් පාරක් කැව පැත්තකින් තිබ්බා. ආයෙ අර කෑමකින් චුට්ටක් ගත්තා තුන් පාරක්. ඒ වගේ ඔවන හැම කෑමකින්ම කරන්න බැරි වුණත් අර හැම එකෙම ඔක්කොම ගත්ත කල හිතලා දෙවියන්ට අර විදියට තුන් පාරක් කවලා ආදරෙන් කවන්නට පුළුවන්. කවල ඉවර වෙලා අපි අන්තිමට දැන් හැමදේම පූජා කරන්න ඕන නිසා ඕම් ගම් ගණපත්යේ නමහ නෛවේද්‍යම් නිවේද්‍යාමි කියලා තුන් පාරක් අර වතුර හැන්දෙන් දෙවියන්ගේ ඉස්සරහට අර ඕම් මෙහෙම අර ඔක්කොම දැන් අපි මේ කිහෙල් ගෙඩියන කිහෙල් ගෙඩිය වටේ මෙහෙම තුන් පාරක් කරකවල නැත්නම් පූජා වට්ටිය නම් පූජා වට්ටිය වටේ මෙහෙම තුන් පාරක් කරකවල දෙවියන්ගේ ඉස්සරහට මෙහෙම තුන් පාරක් වතුර දාන්නට පුළුවන්. ඊට පස්සේ බුලත් පූජා කරන එක. බුලත් තියෙනවා නම් බුලත් පුවක් ඔක්කොම තියලා ඉවරලා ඕම් ගම් ගණපත්යේ නමහ තාම්බූලම් සමර්පයාමි කියලා දෙවියන්ට බුලත් පෙන්වන්න පුළුවන්. බුලත් පෙන්ලා ඉවරලා ආයෙ මෙහෙම බුලත් එක වටේ මෙහෙම කරකවල දෙවියන්ගේ ඉස්සරහට තුන් පාරක් වතුර දාන්නට ඕනේ. ඊට පස්සේ තමයි අපි දෙවියන්ට කපුරු පෙන්වන අවස්ථාව. දැන් මේ ඔක්කොම පූජා ඉවරයි. ඉතින් මේ මෙතනින් පස්සේ ඕගලන්ට පුළුවන් කපුරු පෙන්වන්නට කලින් දෙවියන්ගේ ඕනම ස්තෝත්‍රයක් ගායනා කරන්න. පංචරත්නම් ස්තෝත්‍රම් නැත්නම් ඕගලන්ට ඕනනම් අෂ්ටක ඒ දෙවියන්ගේ ඕනම එකක් ඕගලන්ට ගායනා කරලා ඉවර වෙලා දෙවියන්ට ඉස්සලාම ස්තෝත්‍ර පූජාව කරන්නට පුළුවන්. ඊට පස්සේ අපි කරන්නට ඕනේ මේ ස්තෝත්‍ර පූජාවෙන් පස්සේ දෙවියන්ට කපුරු පෙන්වන එක. කපුරු පෙන්වන්නේ කපුරු මේක දාල්වල ඉවරලා ඝණ්ඨාරය නද කරමින් ඕ එයාගේ ගයත්‍රී මන්ත්‍රයක් කියනවා. ඔයගලන් කැමති දෙවියන්ගේ ගයත්‍රී මන්ත්‍රයක් ඔයගලන්ට කියන්න පුළුවන් ඒ මන්දිර දෙවියන්ට. ඉතින් මම දැන් කරන දෙවියන්ට පූජා කරන නිසා ගණ දෙවියන්ගේ ගයත්‍රී මන්ත්‍රය තමයි කියන්නේ. ඒ කියන ගමන් ඕම් තත් ගණේෂාය විත්මහේ වක්‍රතුණ්ඩාය ධීමහි තන්නෝ දන්දි ප්‍රචෝදයාත් ඒකදන්තාය විත්මහේ වක්‍රතුණ්ඩාය ධීමහි තන්නෝ දන්දි ප්‍රචෝදයාත් කියලා කපුරු පෙන්වලා ඕගලන්ට පුළුවන් මලක් අරගෙන මේ කපුරු දැල්ල වටේ තුන් පාරක් කරකවල ඌ ආයි අරයාගේ නම කියන ඕම් ගම් ගණපත්යේ නමහ කියලා අර මල දෙවියන්ගාවින් පූජා කරලා දෙවියන් මෙහෙම කපුරු දැල්ල තුන් පාරක් පෙන්වලා ඔගලන්ටත් යවාගෙන හැමෝගේ අතේ මෙහෙම පෙන්වලා හැමෝටම වඳින්න කියලා පූජාවට සහභාගී වෙන හැමෝටම වඳින්න කියලා කපුරු දැල්ල නිවල දානට පුළුවන්. ඊට පස්සේ දෙවියන්ට පුෂ්පාංජලි. පුෂ්පාංජලි කියලා කියන්නේ අර දෙවියන්ට පුෂ්පයන් වැස්සක් අපි වස්සනද මේ අපි දෙවියෝ ඇවිල්ලා ඉන්නේ අපි දෙවියන්ට පුෂ්ප වැස්සක් වස්සනවා කියලා මේව කරලා ඕගලන්ට පූජා කරපු නැති මල්ටියා මෙහෙම අතුරු දූතර අරගෙන දෙවියන්ගේ ආයි ඕනම ධ්‍යාන මන්ත්‍රයක් කියලා ඕගලන්ට පූජා කරන්න පුළුවන්. ओम विघ्नेश्वराय वरदत् सुरप्रियाय लंबोदराय सकल जगत हिताय नगणाननाय श्रुतिवज्ञ विभूषिताय गौरीसुताय गणनाथ नमो नमस्ते කියලා ඔයගන්ට පුෂ්පාංජලි මන්ත්‍රය කියලා මෙහෙම දෙවියන්ගේ ඇඟට මල් ටික දානට පුළුවන්. මල් වැස්සක් විදියට දෙවියන්ගේ ඇඟට වැටෙනුලු කියලා හිතලා ඊට පස්සේ දෙවියන්ට ප්‍රාර්ථනාවක් තියෙනවා නම් ප්‍රාර්ථනාව කරලා ඕගලන්ට පූජාවන් කාගෙත් ඇතේ බෙදන්නට පුළුවන්. ඉතින් මේක තමයි සරල උපචාර පූජාව. ඉතින් මේ විදියට තමයි අපි ජීවමානව දෙවියන්ට එන්න කියලා ජීවමාන දෙවියන්ට පූජාවන් සිද්ධ කරන්නේ. ඉතින් මේක තමයි සාමාන්‍ය පූජාව. ඉතින් පූජාව අවසානයේ හැම ඕගලන්ගේ ප්‍රාර්ථනා ඕගලන්ගේ භක්ති ගීතයේ හැම දෙයක්ම අවසානයේදී දෙවියන්ට අපි කරපු හැම උපචාරයක්ම පූජා වෙන්න කියලා හිතලා ඕම් ඔයගලගේ කැමති දෙවියන්ගේ දැන් වඳින දෙවියන්ගේ මූල මන්ත්‍රය අනිවාර්යෙන්ම කියලා අවසානයේදී කියන්න ඕනේ ඕම් ශ්‍රී ගණේශ්වරාය නමහ. මම ගණ දෙවියන්ට වඳින නිසා ඔයගලන් නාරායණ දෙවියන්ට නම් ඕම් නමෝ නාරායණාය නමහ සමස්ත උපචාර සමර්පයාමි කියලා වතුර ටිකක් ආයි අරගෙන ඉස්සරහට තුන් පාරක් දැම්මනම් හරි. ඊට පස්සේ පූජාව කාගෙද? මේක තමයි සරල උපචාර පූජාව. ඉතින් මම ඊළඟ වීඩියෝ එකකින් ඕගලන්ට ගෙන එන්නම්.